අයිබෝවන් අට චරේණයේ දූදරුවන්ව ඉතාමත් ආතරයෙන් පිළිගන්නවා මගේ චැනලකට. ඉතිං දරුවන මම හිතාන මේ වත්සරේදිට විඩිය ඉදිරිපත් කරන්න බැරවුණා ගේඩ ඒත් ලාමයින්ට ඉති මම ගියවුරුද්දෙ විඩියෝකිහිප්පයක් කරලා තියෙනවා පාඩම් කවවෙන විදිහට. ඉති මේ වසරේ වාලා දැන්ඉන්නේ පළමුවාරයේ ඉතිං පළමුවාරයට සහ දෙවන තුන්වන. එකන් මේ වසරේ මාලටි ගෙන ගන්න තියෙන පාඩම් මාලාවන් මොනාද කියලා නම් මම විඩිය එකක් කරයි ඉදිරිපත් කළා. ඉති මොල් මුලිම වාලා පාඩම්වලට ඔමුුවෙන කලින් මොනාදවාටි ගෙනගන්න තියෙන්නේ කියලා මේ වසරෙදි. අවබෝධක ලබාගන්න එක හොඳයි ඉතින් පළමු වන වාරය සඳහා නිර්දේශිත පාඩම් කිහිපයක්ම තිීනවා ලමයිඉතින් එයින් එ පාඩමත් තමයි අද මම ගෙන එන්නේ මම තෝරගත්තා ගැමිගිය විශේෂ ලක්ෂණ කියන කොටස ඉතිං වාලා මොලිම්ම දැනගන්න ඕනේ ගැමිගී කියයන්නේ මොනවද කියලා. ඉතිං දැන් ගැමිගී ගත්තාම අර දන්නවා විවිධ කාරයන්හි නිරත වීමේදී ගැමියන් විසින් ගැයුගීත ගැමිගී ලෙස හඳුන්වනවා කියලා. ඉති අප කියතහැකි දේශීය සංගීතයේ අනන්‍යතාවය පෙන්වන කැඩපතක් ලෙසත් මේ ගැමිගීය හඳුන්වා දෙන්න පුළුවන් ඉති අප දැන් කතා කරන්නේ යන්නේ ගැමිගිය විශේෂ ලක්ෂණ ඉතින් පළවෙනි ලක්ෂණය විදිර අපට ගන්න පුළුවන් මේ ගැමිගීතවල දක්න ලැබෙන ආකෘතිය එකන්නේ සී පද ආකෘතියක් එහෙම නැත්නම් පදහතරකෙන් යුතු කවියක් ලෙස අපට දැක ගත හැකි මේ ගැමිගීත. අල දන්නවා පෙලි හතරකින් යුක්තයිනේද. ඉතිං සී පද ආකෘතියක් දක්නට ලැබීම ගැමිගීිය පරවෙනි ලක්ෂණය. දෙවනි ලක්ෂණය ලෙස අපට ගන්න පුළුවන් ගැමගීතේ ගැමගීත භාෂාව ගත්තාම හරිම සරලායි අව්‍යාජයි. අය කියන්නේ අපට පහසන් තේරුම් ගන්න පුළමුක දෙයාලට දැනන දේේ. එ ගීතයෙන් පෙන් අන්නනේ දඒ වචනහරහා ඒක්ති අපේ එගන් පුළන් දෙවනිල් ලක්ෂණ විදියට. ඉළඟට තවලක්ෂරත් තමයි දරුවනේ කත්රූුවරෙක් නොමැතිවීම අල දන්නව දැඟ සැලලීන් සන්දේශ ගත්තුන් ඒකට කත්රුවරයෙක් ඉන්නවා. එතකොට ඒවට තාලයක් තියෙනවා නේද ඒ විදිහර නමුත් මේ ගැමිගීත ගත්තහම මේ ගැමිගීතවල භාෂාව සරලයි අ්‍යාජයි ඊළඟට සිව් පද නැතන් සීපදා කෘතියත් දක්න ලැබෙනවා සහ මේ ගැමිගීත වලට කතෘුවරයෙක් නොමැතවීම අනික් ලක්ෂණය ලෙස ගන්න පුළුවන් එකකන්නේ කතෘවරෙක් නෑ ඔවුන් මතමයි ඔවුන්ගේ ගීතවල කතරවරයා වන්නේ අප ඉතින් නම් වශයෙන් කියන්න බෑ මේ කවී ගයනා කළේ මෙයා කියලා අප නම් කරන්න බැහැ. මොකදහෙම සඳහනක් සිද්ධ වෙලා නැති නිසා මේ ගෑමිගීත පැවතෙන්නේ මක පරම්පරාව ගතව එකැන් පොත්පත්වල ලියවෙලා නැහැ මොක පරම්පරා ගතව තමයි මේ ගැමිීත මේ වෙනතුරු පැවත ආවේ. ඉතිං ඒගේ ගැමයා ඔවුන්ගේ ඕනෑ එපාකම්මත ඕවුන් විසිම නිර්මාණය කරගෙන තියෙනවා මේ ගැමිගීත. ඒ නිසයි කතරවරයෙක් නැත්තේ. ඒවගේම අපට තව ගන්න පුරල්ලාමයි දැන් ගයනේදී වුනත් එයාලා කැමති කැමති ආකාරයෙන් ඇද පැදලෙලවා තමා ගායනා කළේ ඒවගේ හයිනෝඩ්කන උ ශෘති ස්ථානයකින් හඩ දුරට විහිධයන ආකාරයට තම මෙගොු ගායනා කරන්නේ ඉතිං ඒකත් ගැමින්ගේ විශේෂත්ව වැක්ලෙසාපට ගන්න පුළුවන්. ඉතිං ඔයා ආකාරයට ගැමිගීතවර ලක්ෂණ අපට පෙන්වා දෙනට පුළුවන් ඉළඟටය දැම්මි සමස්ත ගැමි ගීතගත්තහම ප්‍රධාන කොටස්තුුණනකට වර්ග කරන්නට පුළුවන්. එකයන එක පළමිණ කලෙසට ගාන වර්ග කරන්න පුළුවන් ගැමියා කළ විවිදධ වූරතීන් මත පබැඳුණු කාවය දැම් මෙහෙමයි ගොයම් කපද්දි ගොළගායනා කර කවි ගොයම් කවි ලෙස තමයි සඳහන් වෙන්නේ. ඉලන කමතේ ඒ කටිතු සිද වෙදි ගානා කරකාවී කාමත්කාවේ. ඊළඟට පැල්රාකින්නකොට ගායනා කරපුකාවී පැල්කාවේ. ඊළඟට ගොයම් නෙලීමේදී කළකාී ගයනා කලකාවී නෙලුම් කාවේ. ඉලට අධන පත්තලේ වැඩනේ ද හරිම දෘෂ්කරාණයේ පත්තල් වැඩිතිං ඒවෙලාඩු ගායනා කරපු කාවිී පතාල් කාවි. ඉළඟට පාරු කවි, ගෑල කවි, බම්බර කැපීමිදික ඇලා කරන කවි. බම්ඹර කවි. ආදී වශයෙන් ගැමියයාා කළ විවිධ වූර් තින් මත පබැඳනු කාවය ලෙස අපට පාලවෙනි කොටස ගන්න පුළුවන්. දෙමනි කොටසි තමයි ළමායේ ඇදහලි සහ විශ්වාස මත පබැඳනු කාවය උගාල දන්නවා අපගේ, සංස්කෘතිරණු අපතර විවිධ අදහලිහා විශ්වාස අතීතයේ පටන් මේ ගැමියයා තුළ තිබුණානේද. තිවි ඇදහිලියා විශ්වාස මත පබැඳනු එකයන්නේ දැ මෙහෙමයි වාලදාන්නවා දැන් අපිගම දැන් සිරී පාදමන්දනා සමයන කොටයාල තුන් සරණය ගීත කියලා ගායනා කරනවා. ඊළඟට ශාන්තිකර්මතියනවන ඒවත්තිතිං වර්ග වෙනෝ පහතරට ශාන්තිකරම දරට සබ්‍රගුමවාදීල එෙසයිතින් ඒ වගේ්‍ය අවස්ථාවන්න වලදින් එයාලා ගීති ගායනා කරනවා. මේ වගේ දේවල් පීවර්ග කරනු ඇදහිලි හා විශ්වාසමත්ත පබැඳනු කාව්‍ය කියලා. ඊළඟට අපට වෙන් කරන්න පුළුවන්දරුවනි සමාජ අවශ්‍යතාමත්ත පබැඳුණු කාවය. එකයන්නේ සමාජයේ විවිධා වශ්‍යතාතිීනන දාහරණ ලෙස දරු නැලවිලි ගී දරුවන් ඇලවීමේ කාරය කරනකොට ඔන්නු නැලම වීම සඳහා ගෑනා කරපු කාවි. විළඟට ලීකලි ල්ළගට ඔලළින්ද කේලි ඔං චිලි වාරම ඔංචිලි පදිනකොට එල කලාලගෙඩි සෙල්ලම් කරනකොට කලගෙඩි කාවි. එලුවන් කෑමේ කමි කවිී පන හැංගීමේ කවිී මේවර කෙලේ කවි මෙ අදිවශ ගොඩක් වෙලාවට යම් කිසි ක්‍රීඩාවක් කරමින් සිරින්න කොට්ට ගයල කරපු කවි නේද. ඉතින් යම් කිසි ක්‍රියාවක මෙහේ කැනෙ සමාජ අවශ්‍යතා ඒවනේද. එකන් ලාමයිට සෙල්ලන් කරන්නට ඕන එනනේද ඉළන් දරුවන්න අලවන්න ඕනේ. ආද අවස්ථාවන් වදි ගානාකරපුකාවෙන් කරනවා සමාජ අවශ්‍යතාමත පබැඳනු කවි කියලා. ඉතිං එ අනුව ගැමියයා කල විවිධ වෘර්තීන් මත පබැඳනු කාවය නම් කරන්නට පුළුවන් මෙහෙගී කියලා. ඇදහිලිස් සහ විශ්වාස මත පබඳනු කාවය වෙන් කරන්න පුළුවන් ඇදහිලිගී කියලා. සමාජ අවශ්‍යතාමත පබැඳනු කාව අපට වර්ග කරන්නට පුළුවන් සමාජගී කියලා. මේ ආකාරයට ගැමිගී වර්ගී කරණයකු දක්වනට පුළුවන්. ඉතිං තව ගැමිගීගත්තහම මේ දෙවදෑරුම් ක්‍රමයක් තියනවාය කියන්නේ සමහර ගැමිගීත තියනවා තාලයක් සහිතව ගායනා කරන්නට පුළුවන්. නමුත් අවත් සමහර ගීතතියෙනවා තාලයක් නොමැතිව ගායනා කළ හැකි. ඉතින් තාලයක් සහිතව ගායනා ගීතවට අප කියනවා ආගා තාත්මක ගීත කියලා. රහිතව ගායනා කරන ගීතවට අපි කියනවා අනාගහ තාත්මක ගීත කියලායිඉති ජ ගැමිගී ත්ත හම මේ දෙවදැරුම් ක්‍රමේටත් ගායනා කරනට පුළුවන් මේකත් විශේෂ ලක්ෂණයක් ලෙසාපට ගන්න පුළුවන්. ඉතිං දරුවනේ වාලා මාමී ඉදිරිපත් කරපු අත් පාඩම ඉතාඔහොඳින් පැහැදිලු පොතෙලියා ගන්න මංහිතනෝ ඉතාමත් පැහැදිලි කියලවාලට නැවතයාලට නමේ දහය කෙනවස්සර දෙකේත් මේ ගැමි ගීත ගැන ගෙන ගන්නට තියෙනවා ඉතින් දරුවනේ මම මංහිතන්නේ නෙලුම් ගීත එහෙම ඉදිරිපත්ක තියෙන මමයාට ලිස්්‍රීප්ෂන් එකේ දාන්නම් ලිං එක ඉති ඒවා ඒ ඒවහොඳට බලන්න ඉතිංහෙන මම ඕරට සුබ ප්‍රාථනා කරනවා තෙරුවන් සරණයි